පාරිභෝගිකයාට ගොවියටත් සාධාරණ මිලක් යටතේ විතරක් රීදි ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඉදිරිපත් හදන්න සූදානම් තියෙනවා. නෑ අතරම මේ බිත්තර මිල සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ කුකුල් කෑම මත. එතකොට කුකුල් කෑමට ගන්න කුකුල් කෑම වලින් 80% සම්පාදනය කරන්නේ බඩීරුඟු මත. බඩීරුඟු අඩු මිලට සැපීම තමයි කරන්න ඕනේ. ඒතර අපිට ඒ සඳහා අපි ඇත්තටම වැඩ පිළිලක් තියෙනවා. අපි ලබන කන්නේ බඩීරුඟු ආනයනය කරනකොට සාමාන්‍ය රුපියල් 130ට 125 මට්ටමට බඩීරුඟු කිලෝක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම සකස් කරනවා. අපේ රටේ බඩීරුඟු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 106ක් වෙනවා. ඒතර අනිවාර්යයෙන් මෙට්‍රික් ටොන් 103ක් තමයි නිෂ්පාදනය වෙන නිසා අනිවාර්යයෙන් මෙට්‍රික් ටොන් 103ක් ආනයනය කරන්න වෙනවා. ඒ නිසා මේක සමතුලිත කරලා නියම වේලාවට ආනයනය කරලා ස්ථාවර මිලක තියාගන්න උත්සාහ කරනවා. කුඩා පරිමාණයේ කුකුල් නියන්ත තමයි මේකෙන් ලොකු ගැටලුවක් කියලා දෙන්නේ. ඒක වුණත් යම් කිසි ඉදිරියේදී සාධාරණ සිද්ධ වෙයි. ඇත්තරම කුකුල් පාලනය ගත්තොත් බිත්තර නිෂ්පාදනයේ දවසකට 50,000ට වැඩි කරන ආයතන කීපයක් තියෙනවා. ඊට අමතරව 50,000 දක්වා නිෂ්පාදනය කරන ඒවා තමයි ගොඩක්ම තියෙන්නේ. 65%ක් විතර එන්නේ ඒ පිරිසකින්. ඊටත් අඩුවෙන් 5000ටත් අඩුවෙන් කරන පිරිසක් තියෙනවා 20%ක් විතර. ඒතර මේගොල්ලන්ට ඍජුව බඩීරුඟු ආනයනය කරගන්න තරම් මූල්‍ය ශක්තියක් නැහැ. ඒ නිසා අපි සාකච්ඡා කරා මහා පරිමාණයෙන් ආනයනය කරන අයට ඒ දෙන කෝටයකට අමතරව තවත් යම් ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් 10,000ක් විතර කෝටයකක් දෙනවා. ඒතර ඒගොල්ලොත් එක්ක අපි එකඟ වෙනවා. අර ඒ 10,000 සාධාරණ මිලට කුඩා අයට ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න.